සුබ දවසක් වේවා හැමෝටම. මට මෙහිට ආවට පස්සේ මාස දෙකකින් විතර මේ ගෙදර වීඩියෝ එකක් දාන්න බැරි වුණා කොහොමද කියලා. අද ඉතින් වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුවා. දැන් මං ඉන්න තත්ත්වෙත් එක්ක අද උදෙන්ම කඩල ටිකක් තම්බන්න තමයි මම ලෑස්ති කරන්න. දැන් කලින් දවසේ උයපු කෑම ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ නිසා උදේට උයන්න ඕනෙත් නැහැ. අද කඩල ටිකක් තම්බලා තෙල් ටිකක් දාලා ගන්න ඕනේ කියලා හිතුවා. හස්බන්ඩ් නම් දැන් මේ වෙද්දි වැඩට ගිහිල්ලා. එයා වැඩට යන්නේ සාමාන්‍යයෙන් මෙහෙට ආවට පස්සේ උදේ 4ට නැගිටලා 4:30 වගේ වෙද්දි ගෙදරින් යනවා. මොකද මේ කලින් නම් අපි හිටපු තැන ෆාම් එක ඇතුළෙමයි අපිට ගේ දීලා තිබ්බේ. දැන් මෙහෙදි නම් ෆාම් එකේ ඉඳලා කිලෝමීටර් 3:30 විතර දුරින් තමයි අපි ඉන්න ගෙදර තියෙන්නේ. ෆාම් එක ඇතුළේ නෙමෙයි. ඒ නිසා ඉතින් එයා පොඩ්ඩක් කලින් යනවා. කලින් දවසේ උයපු කෑම ටිකට ඉතින් කඩල ටිකකුත් දාලා හස්බන්ඩ් කෑම එක බෙදලා දුන්නා. ඊට පස්සේ ඉතින් එයා උදේ වැඩට ගිහින් ඇවිල්ලා ආයේ 11:00 විතර ආවට පස්සේ එයා යන්නේ සාමාන්‍යයෙන් ආයේ 2:00-3:00 වගේ මිල්කින් ටයිම් එකට. මට ඉතින් වීඩියෝ අරන් ඉන්නත් බැරි වුණා කලින්. මොකද මෙහෙ ආවට පස්සේ අපි දැනගත්තා අපේ පවුලට අලුතෙන් තව කෙනෙක් එනවා කියලා ළඟදිම. ඉතින් ඒ නිසා ඒ හිටපු තත්ත්වෙත් එක්ක හරිම අමාරුණා. හරිම අමාරු මාස දෙකක් තමා මට ගත කරන්න ඕනේ. මාස දෙකක් විතර හරි අමාරුවෙන් තමා මං කාලේ ගෙව්වේ. ඉතින් කන්නත් බෑ මුකුත්. ලංකාව ඉන්නවා වගේ නෙමෙයිනේ. මෙහෙදී අපිට එහෙම ලංකාව වගේ කෑම හදලා ගෙනත් දෙන්නේ නැහැනේ. ඉතින් එම අපි අඳුරන අයත් වටේ අඩුයිනේ. අපි මෙහෙටත් අලුත්. ඒ නිසා ඉතින් හරිම අමාරු කාලයක් තමයි මට ගෙවන්න ඕනේ. හස්බන්ඩ් තමා ඉතින් හැම දෙයකටම අම්මා තාත්තා නෑදෑයෝ සහෝදරයෝ වගේ හස්බන්ඩ් තමා හැම දෙයකටම හිටියේ. එයා තමා ඉතින් පුළුවන් විදියට කෑම හදලා දුන්නේ. මොකද එයාට මේ කාලෙත් ගොඩක් වැඩ වැඩි කාලයක් තමා අපි ෆාම් එකට ආවේ. කාවින් කාලේ කියන වැඩ ගොඩක් වැඩිනේ ෆාම් එකක. ඒ වගේ කාලෙක වුණත් මටත් හරි අමාරු තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඒ නිසා කොහොම හරි එයාට පුළුවන් විදියට එයා මට කෑම හදලා දුන්නා. මට උයන්නත් බෑ. ඔයාලා දන්නවනේ ඉතින් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඒ මුල් මාස තුනේ තියෙන අපහසුතාව කොහොමද කියලා. හරිම අමාරුයි. ලංකාවේ තියෙන කෑම තමා කන්න හිතෙන්නේ. ඒ විදිහ හොයාගන්න අමාරුයිනේ. ඒ විදිහට මෙහෙ කෑම හදන්නත් බැහැනේ. ඒ තියෙන දේවල් තිබ්බත් ඒ විදිහටම රහත් නෑනේ. ඉතින් එහෙම කාලයක් තමයි මට ගෙවන්න ඕනේ. දැන් ඉතින් කොහොම හරි ඒ අමාරු කාලේ ඉවරයි. ඒ නිසා දැන් නම් මට කෑම කන්න ඒ දේවල් කරන්න දැන් පුළුවන්. හස්බන්ඩ් තමයි ඉතින් මට හැම දෙයකටම උදව් කරගෙන. දැනුත් එහෙමයි. දැනුත් එයා ගොඩක් උදව් කරනවා. ගත පහුවෙච්ච කාලේ නම් එයාම තමයි සම්පූර්ණයෙන් ඔක්කොම වැඩ ටික වගේ කරේ. හරිම අමාරුවෙන් මම මේ කාලේ ගත කරේ. මොකද මෙහෙට ආවට පස්සේ මේ ගෙදර අලුත්. හැමදේම අලුත්නේ. ඒ දේවල් එක්ක වින්ට එකේ සීතලත් වැඩි. ඒ ඔක්කොම දේවල් එකතු වෙලා හරිම අපහසු කාලයක් ගෙවන්න ඕනේ. මට නම් සමහර වෙලාවට හිතුණා මම ලංකාවට ගියා නම් හරි දැන් කියලා. ඒ තරම් මට ඉන්න අපහසු වුණා. මොකද හස්බන්ඩ් කලින් වැඩ කරේ දවස් 6ක් වැඩ කරාට පස්සේ දවස් 2ක් නිවාඩු තිබ්බා. මෙහිදී එයාට දවස් 12ක් වැඩ කරාට පස්සේ තමයි දවස් 2ක් නිවාඩු වෙන්නේ.
කවුරුත් දකින්නත් නෑ. හිටපු තත්ත්වෙත් එක්ක හරිම අමාරුණා ඒ කාලේ ගෙවා ගන්න. පහුගිය දවස් ටිකේම මම කිව්වේ මට එළවලු රොටි කන්න ආසයි කියලා. ඉතින් හස්බන්ඩ් ඒ ටිකේම මට 3-4 වතාවක්ම හදලා දුන්නා. ඉතින් මම අද හදන්න ඕනි කියලා හිතුවා. දැන් මට උයන්නත් පුළුවන් නිසා. මෙහිදී සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රෙග්නට් වුණාට පස්සේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා මගේ අත්දැකීමත් එක්ක මම ඔයාලට ඉස්සරහට ගේන වීඩියෝස් වලින් ඔයාලත් එක්ක මගේ අත්දැකීම බෙදා ගන්නම්. තව මේ වීඩියෝ එක ගැන කතා කරන්න ගියොත් තව වීඩියෝ එක දිග වෙනවනේ. ඒ නිසා මම අද මෙතනින් නවතිනවා. ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක වීඩියෝස් බලන හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ලැබෙන්නේ කියලා වෙනද වගේම ප්‍රාර්ථනා කරනවා.